हाँ अरबित अभी मुलिम प्रश्न पत्रे साक्षात्कार करने अन्य बुताला रातों पहना कतट करने गेदर इन दारो पेपर का लांगिन ने कहते नेतन जनता प्रदान करेगा बुताला तो वारे बाकी था तुदा हुआ किन्ने अब सेंसर आधा बनते हैं बताला पेपर है किल लगा अरे ना प्रश्न बात रहते हैं हमो अरे අපි මුලින්ම පුතේ බලමු වැඩිම ලකුණු ගත්ත දරුවෝ මේ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු අරන් තියෙන්නේ ලකුණු 92. හරි ඔයගොල්ලෝ ඇති මේ තියෙන බ්‍රහස්පති බලමු අපේ සිස්ටම් එකේ ඉන්නේ ඔයගොල්ලෝ කවද දන්නේ හරිද මෙතන 92 ඉන්නවා අරපිට අදුම වියදකෙන් ආහාර සකසා කරගත හැකි ඉන්ධනයේ 10යි. දැන් ජීව වායුව උත්තරයට අදාළ නොවෙන්නේ හේතුව ජීව වායුව හදන්න ටැංකිය හදන්න අපිට ලොකු වියදමක් යනවා. ඒකෙන්ද හොඳ? ශක්තිය තිරසාරව භාවිතය සඳහා වැදගත් පියවරකි LED බල්බය භාවිතය. ෆොසිල ඉන්ධනවල ගබඩා වෙලා තියෙන සූර්ය ශක්තිය. පුතේ දර කියන එක අපි ගන්න ඕනනේ. ඒ කියන්නේ ඊටත් වඩා 10 කියන්නේ කොහොමත් මොනවාද අපතේ යන දෙයක්. ඒක තමයි ලාභ මෙතන. හරි නේද? ෆොසිල ඉන්ධනවල ගබඩා වෙලා තියෙන සූර්ය ශක්තිය ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි ශාක හා දත්ත ද්‍රව්‍ය වලට කියන්නේ අපි ෆොසිල් ජෛව ස්කන්ධ කියලා. ලංකාවේ ගල්අඟුරු බලාගාරයේ පිහිටලා තියෙන්නේ නොරොච්චෝලයේ මෙම රූපයේ දක්වා ඇති උපකරණය ක්‍රියාත්මක වීමේදී භාවිතා කරන ශක්ති විශේෂය සූර්ය ශක්තිය ජෛව ස්කන්ධ පමණක් ඇතුළත් වන පිළිතුර පිදුරු දර වියලි ගොම චන්ද්‍රිකා සඳහා අවශ්‍ය ශක්තිය සපයා ගැනීමට භාවිතාවන ශක්ති ප්‍රභවය වන්නේ සූර්ය පරිසර උෂ්ණත්වයේ ඉහළ යාමට හේතු වන්නේ ෆොසිල ඉන්ධන දහනය. අප රටේ විදුලි නිපදවා ගැනීමට භාවිතා නොවන්නේ න්‍යෂ්ටික බලාගාරය. ප්‍රකාශ තන්තු භාවිතා වෙන පුතේ සන්නිවේදනයට ගොඩනැගිලි ආලෝකමත් කරන්න සහ එන්ඩස්කෝපයට ඉහත සියල්ලම පාරභාෂක වෙන්නේ තෙල් කඩදාසිය. වැරදි ප්‍රකාශය වන්නේ කාඩ්බෝඩ් පාරභාෂක නෙමෙයි පාරාන්දයි. දීප්ත වස්තුවක් සහ අදීප්ත වස්තුවක් රෑබදුල්ලා සහ
චන්ද්‍රයා පාරදෘශ්‍ය පාරභාෂක සහ පාරාන්ද ද්‍රව්‍ය බැගින් පිළිවෙලින් දක්වා ඇත්තේ අවර්ණ පොලිතින් තෙල් කඩදාසි සහ කාඩ්බෝඩ් මෙම ක්‍රියාකාරකමින් කරන්නේ අපේ ආලෝකය අවශ්‍යයි කිය බල්වේදර භාවිතා කරන අවස්ථාවක් පුතේ නාන කාමර සඳහා මොකද ඇතුළ පේන්න බෑ හැබැයි ආලෝකය වැටෙන්න ඕන නේද ආලෝකයේ ප්‍රයෝජනයක් නොවන්නේ දහවල උණුසුම් ලබා දීමට මේ දක්වන රූපය සහ යොදා ගන්න අවස්ථාවක් වන්නේ එන්ඩොස්කෝපය ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට හරිද ශිෂ්‍ය කණ්ඩායමක් රබර් නලයක් හා දැල්ලෝ ඉටිපන්දමක් ගැන නිරීක්ෂණය කරාලු නලය කෙලින් තියෙනකොට දැල්ල පේනවා වක්‍ර ක්‍රාම පේන්නේ නැහැ මේකෙන් අපි මොකද්ද කියන්නේ ආලෝකය සරල රේඛීයයි කියලා ආලෝකය සරල රේඛීයයි කියලා ආලෝක කිරණ සමූහයක ආලෝක කදම්බයක් සෑදේ පළවෙනි කෙනාට කියන්නේ සමාන්තර ආලෝක කදම්බ කියලා දෙවෙනි කෙනාට කියන්නේ එකතු වෙනාට කියන්නේ පුතේ අභිසාරි නේද අභිසාරී ආලෝක කදම්බ ඊළඟ එක්කෙනාට කියන්නේ අපසාරි එනිසා එන්න ඕන පිළිවෙල සමාන්තර අභිසාරි අපසාර සංගීතය හා ഘോഷා සඳහා උදාහරණ පිළිවෙලින් ගීතයක් ගායනය සහ රතවාහන ශබ්දය තින් වීණාවේ ආකාරයට හඬ නිපදවන්නේ තින් වීණාවේ තියෙන පුතේ කම්බිතත් ඒ විදිහට හඬ නිකුත් වෙන තව එකක් තමයි ගිටාරය තත් කම්පණයෙන් සහ පටල කම්පණයෙන් හඬ නිපදවන්නේ ගිටාරය සහ රබාන් සර්පිනා පුතේ වායුමත් හරි ගොක්කොල නලාවේ ධ්වනිය නිපදෙන්නේ වායු කඳක් කම්පණයෙන් පිමින්න ඕනනේ කටේ තියෙන වායු කඳක් කම්පණය වීමෙන් නාද උපදවන්නේ සැක්සෆෝනය ගිටාරය කියන්නේ පුතේ කම්බේ තබ්ලාව කියන්නේ පටල තාලම්පට කියන්නේ තහඩු ධ්වනිය උපදවන ඕනෑම වස්තුවක් කම්පනය වෙන්නට ඕන අවට පරිසරයේදී අපට අසන්නට ලැබෙන ස්වභාවික ශබ්දය වන්නේ බල්ලන්ගේ බිරුම් හඬ ජලය තුළදී හැඳි දෙකක් එකට තත්තු කර හඬ ජලය තුළ ගිලීන අයකුට හොඳින් ශ්‍රවණය වේ මේට හේතුව පුතේ ජලය තුළින් ධ්වනිය ගමන් කරන නිසා ශ්‍රවණය හා සම්බන්ධ මිනිස්රේ පේටි අවයවය කන ලකුණු 30යි ඒ කියන්නේ 30 දෙකෙන් වැඩි කරලා 60න් කීයද කියන එක බලන්න පුතේ. හරිද? දැන් යනවා රචනා ප්‍රශ්න වලට. ජෛව ස්කන්ධයකේ ඒ කියන්නේ පුතේ දර අතීතයේ සුලංගේ ශක්තිය යොදාගෙන සිදු කරන ලදී ධාන්‍ය ඇඹරීම ජී මෝටර් රථ ධාවනයේ සඳහා යොදාගන්නේ ෆොසිල ඉන්ධන පෙට්‍රල් සහ ඩීසල් කියන්නේ ෆොසිල ඉන්ධන නේද ඒ පරමාණු වලින් ගන්නා ශක්තියට අපි කියන්නේ න්‍යෂ්ටික ශක්තිය ජේ කාර්ය කිරීමේ හැකියාවට කියන්නේ ශක්තිය කියලා බී පොළවේ අභ්‍යන්තරයේ ගැඹුරු ඇති ශක්තියට කියන්නේ භූතාපය ඩී
පොරතෙල් වල ගබඩා වී ඇත්තේ සූර්යාගේ ශක්තිය. මුහුදු ජල මට්ටම උස් පහත් වීම මෙලෙස හඳුන්වයි උදම් රළ. නැත්නම් අපි කියුවේ එකට වඩදිය සහ බාදිය කිය. ජෛව ස්කන්ධය කියන තැනද පුතේ? මුහුදු මට්ටමේ ජල පුස්පාත්‍ය ජල විදුලි බලාගාරයේ වික්ටෝරියා වියලි කෝෂයකින් ලබාගත හැකි විදුලිය මුලතැන්ගේ අපද්‍රව්‍ය ගොම යොදාගෙන නිපදවයි ජීව වායුව. හරිද බලන්න, ලකුණු ලැබෙනවා 11. හරි, ඊට පස්සේ බී කොටස පාත ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද යොදන්න. තමා විසින් ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තුවේ ප්‍රකාශය හරි. කණාමැදිරියා සහ රෑබදුල්ලා තමා විසින් ආලෝකය නිකුත් කරන ජීවීන් වේ. හරි. ධනීය ශක්ති ප්‍රභේදයකේ හරි. රිද්මයානුකූල නවන අවිධිමත් ශබ්ද ගෝෂා ලෙස හැඳින්වේ. හරි. ආලෝකය ඕනෑම ද්‍රව්‍යයක් තුළින් පහසුවෙන් ගමන් කරයි. වැරදි පුතේ, ඕනෑම ද්‍රව්‍යයක් තුළින් යන්නේ පාර දෘශ්‍යයෙන් විතරයි. ශබ්දය නිපදවන සෑම අවස්ථාවකදීම කම්පනයක් සිදුවේ. සර්පිනාව පටල කම්පනයෙන් ශබ්දය නිපදවන භාණ්ඩයකි. වායු මගින් පුතේ වැරදි. තබ්ලාවේ හඬ නිපදවන්නේ වයලීනයක හඬ නිපදවන ක්‍රමයටය. වැරදි. තබ්ලාව පටල වයලීනය තත්පුතේ. න්‍යෂ්ටික ශක්තිය ලබා ගැනීමට විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිතාවේ. හරි. ලකුණු 20න් කීයද බලන්න. හරිද පුතේ, දෙවෙනි කොටසට යනවා. සිසු කණ්ඩායමක් පහතින් දක්වා ඇති ඇටවුම සාදා උපකරණයකින් ආලෝක කිරණ යොමු කරන ලදී. ඉහත රූපයේ දක්වා ඇති එක්ස් උපකරණය නම් කරන්න. විදුලි ලේසර් පන්දම් නැත්නම් ලේසර් උපකරණය කිව්වත් හරි. නිකම් විදුලි පන්දම බෑ. ඒත් හරි, ලේස වචනේ තියෙනවා. මෙම පරීක්ෂණය සිදු කිරීමේ අරමුණ ආලෝකයේ සරල රේඛීය බව පෙන්වීම. පාත සඳහන් ද්‍රව්‍ය පාරභාසකද පාර දෘශ්‍යද පාරාන්දද යන්න සඳහන් කරන්න. ලේස කිරණ බෑ පුතේ, ආන උපකරණේ නම. එතර වේදර් බෝතලේ පුතේ පාර දෘශ්‍යයි සබන්දියර පාර බාසකයි. හරිද, ආලෝක කිරණ රාශියක එකතුව කෙසේ හඳුන්වයිද? ආලෝක කදම්බ ශාකවලට ආලෝකයෙන් ලැබෙන ප්‍රයෝජනයක්.
ශාකවලට ආලෝකයෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි පුතේ ආහාර නිපදවීම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය. ඵල නිපදවා ගැනීම නෙමෙයි. ආහාර නිපදවා. පාස් සඳහන් ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද යොදන්නලු. ආලෝක කිරණයක් නිරූපණය ඊස සහිත සරල රේඛාවක් භාවිතා කරනු ලැබේ. ප්‍රකාශය හරි පුතේ. ප්‍රකාශ තන්තු අර ආලෝකයේ ගමන් තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලැබේ. හරි නේද? පාරභාෂක ද්‍රව්‍ය තුළින් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරයි. ප්‍රකාශය වැරදි. පාර දෘශ්‍ය ද්‍රව්‍ය වලින් තමයි ගමන් කර. අවසන් කොටස අරිපුතේ, වරහන් තුළ ඇති වචන භාවිතා කරන්නලු. වරහන් තුළ තියෙන වචන භාවිතා කරන්නලු. ශබ්දය සඳහා සංවේදී ඉන්ද්‍රිය කණය ශබ්දය නිපදවන්නේ යමක් කම්පනය වීමෙනි. අපට ඇසෙන රිද්මයානුකූල නොවන ශබ්ද අවිධිමත් ශබ්ද නොවන ශබ්ද හෙවත් අවිධිමත් ශබ්ද ගෝචා ලෙස හඳුන්වයි. විධිමත් ශබ්ද සංගීතය ලෙස හැඳින්වේ. පරිසරයේ ඇති ශබ්ද ස්වභාවිකව හා කෘතිම ශබ්ද ලෙස ආකාර දෙකකේ ධ්වනිය නිපදවන වස්තු ධ්වනි ප්‍රභව වේ. හොරණෑවේ හා බටනලාවේ ශබ්දය උපදින්නේ වායු කම්පනය වීමෙනි. ගිටාරයේ ශබ්ද නිපදවන ආකාරයට ශබ්ද නිපදවන උපකරණය වන්නේ වයලීනයයි. තවද බෙරයද රබානක ශබ්දය නිපදවන ආකාරයට ශබ්දය නිපදවන උපකරණයකි. ලියා ගන්න පුතේ, ලියපු නැති අය මෙතනටත් එනවා ලකුණු 11.
එතකොට මේ 11ත් එක්ක මුල ලකුණු ඔගලන්ට ලැබෙනවා 20ක්. ඒතර එකතුව 60යි 20 ඒවා දෙකයි 40යි ලකුණු 100යි. 100න් කීයද කියන එක හදාගන්න. දැන් පුතාලට අපි මේ වෙනකොට බස්නාහිර පළාත් පළවෙනි වාරේ ඉවර කරා. හරි නේද? දෙවෙනි වාරේ ඉවර කරා. හරි නේද? ඒකත් අපි සාකච්ඡා කරා නේද? සාකච්ඡා කරා. දෙවෙනි ඒවා මගහැරිච්ච දරුවෝ පේපර් එකේ ඉල්ලගෙන පුතේ ඒක බලන්න. බස්නාහිර පළාත් පළවෙනි වාරේ සියලු ප්‍රශ්න ඉවර කරලා තියෙන්නේ මේ වෙනකොට. දෙවෙනි වාරේ ප්‍රශ්න ඉවර කරලා තියෙන්නේ පළවෙනි වාරේ ප්‍රශ්න පත්‍රයක් කරා. දෙවෙනි වාරේ ප්‍රශ්න පත්‍රයක් කරා. හරි නේද? ඒවත් එක්ක ආයෙත් බලන්න. අපි දැන් පාඩමට යන්න හදන්නේ පුතේ.